ඔබන් කිය පිළිගන්න යාලු හැමෝම ඉතින් අද කියල දෙන්න හදන්නේ වාලට ගොඩක් ප්‍රයෝජනවත්වය කියල හිතන එක්සෙල්ල වීලු කප් කියන ෆංක්ෂන් එක. ඉතින් මේකෙන් කරන්නේ වර්ටිකල් ලුකප් කියන්නේ සිරස් අතට සෙවීම තමයි කරන්න. ඉතින් මේකෙන් අපිට කරගන්න පුළුවන්දේ තමයි අපිට දත්ත වගු දෙකක් අතර අපි හොයන වැලිව් එකට ගැලපෙන වැලිව් එක අවශ්‍ය දත්ව වගෙන් හොයලා අපිට අවශ්‍ය සඳහන් කරන කොළම් එක වැලිව් එක රිසල්ට් එක විදිහට ගන්න එක තමයි අපිට මේකෙන් කරගන්න පුළුවන්. අපි දැන් පොඩ්ඩක් බලමු මේකේ සින්ටැක්ස් එක කොහොමද කියලා. එතකොට මෙතන මේ වීල් කප් කියලා ටයිප් කරාට පස්සේ ඔයාට ඕනේ ලුකප් වැලිව් එකක්, ටේබල් ඇරේ එකක්, කොළම් ඉන්ඩෙක්ස් එකක්, රේන්ජ් ලුකප් එකක්. එතකොට අපි බලමු මොකද්ද මේ ලුකප් වැලිව් කියලා කියන්නේ. ලුකප් වැලිව් කියලා කියන්නේ අපිට හොයන්න ඕන කරන්නේ මොන වැලිව් එකද කියලා. දැන් අපි මේ ටේබල් එකේ ගත්තොත් එහෙම මට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ එම්ප්ලොයි නම්බර් කියන ෆීල්ඩ් එක තමයි සොයන්න. එතකොට ටේබල් ඇරේ කියලා කියන්නේ අපිට මේ කියන එම්ප්ලොයි නම්බර් එක හොයන්න ඕනේ මොන දත්ත වගුවෙන්ද කියන එක. එතකොට මට හිත හොයන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ එම්ප්ලොයි මාස්ටර් කියන දත්ත වගුවේ මෙන්න මේ ඩේටා රේන්ජ් එකේ එම්ප්ලොයි නම්බර් එකත් එක්ක තමයි ගලපලා මට අද යම් කිසි වැලිව් එකක් මේකට ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ටේබල් ඇරේ එකට දෙන්න ඕන ඔයාට හොයන්න ඕන දත්ත වගුව. ඊට පස්සේ දිනන කොලම් ඉන්ඩෙක්ස් එක. කොලම් ඉන්ඩෙක්ස් එක කියන්නේ ඔයාගේ දැන් මේ කියන හොයන්න අවශ්‍ය දත්තයට ගැලපෙන දත්තය. උදාහරණයක් විදිහට අපි හොයන්න මේ එම්ප්ලොයි නම්බර් එක, මේ එම්ප්ලොයි මාස්ටර් කියන එකෙන්. ඊට පස්සේ මේ එම්ප්ලොයි මාස්ටර් කියන එකේ වැලිව් එක හම්බ වුණොත් ඔයාට මොන කොලම් එකද ඒ ගැලපෙන දත්තය සමග ප්‍රින්ට් කරන්න ඕන. උදාහරණයක් විදිහට මම මෙතන මේ කොලම් 1 එක, කොලම් 2 එක, කොලම් 3 එක, කොලම් 4 එක. එතකොට මේ 1 2 3 4 කියන එක තමයි ඉන්ඩෙක්ස් එක විදිහට ගන්න. එතකොට ඔයාට කියන්න තියෙන්නේ ඔයාට පළවෙනි කොලම් එකද ඕන, දෙවෙනි කොලම් එකද ඕන, තුන්වෙනි කොලම් එකද, හතරවෙනි කොලම් එකද කියන එක තමයි මේ කොලම් ඉන්ඩෙක්ස් කියන එක කරා දෙන්න. ඊට පස්සේ රේන්ජ් ලුකප්. එතනින් බලන්නේ මේ ඔයා සර්ච් කරන වැලිව් එක හරියටම ගැලපෙන්න ඕනද, එහෙම නැත්නම් ආශන්න වශයෙන් ගැලපෙන්න ඕනද කියලා. අපි දැන් මේ වගේ දෙයක් කරද්දී අපි එම්ප්ලොයි නම්බර් එක හොයනවා නම් අපි දැන් 100 කියන එක හොයනවා නම් අපිට 100 කියන එක මේ කියන දත්ත වගේ හරියටම 100 කියන එකත් එක්ක ගැලපෙන්න ඕන. ඒ නිසා අපිට ආසන්න අගයක් නෙවෙයි හරියටම ගැලපෙන අගය තමයි හොයන්න ඕන. ඉතින් මේ වෙලාවට මෙතන දෙන කන්ඩිෂන්ස් දෙක තමයි ට්‍රූ ඇන්ඩ් ෆෝල්ස් කියන එක. ඉතින් මේ ට්‍රූ කියලා දුන්නොත් ආසන්න වශයෙන් ගැලපෙන එකට වැලිව් එක ගන්නවා. එහෙම නැත්නම් ඔයා මෙතන ෆෝල්ස් කියලා දුන්නොත් එහෙම ඔයා ආසන්න වශයෙන් නෙවෙයි හරියටම ගැලපෙන වැලිව් එක තමයි ගන්න. ඉතින් 99%ක්ම අවස්ථාවල වැලිව් කප් එක දෙද්දී ඔයාට මේ ෆෝල්ස් කියන අවස්ථාව තමයි දාන්න වෙන්නේ. මොකද ඔයාට හැමතිස්සෙම සර්ච් කරලා ගන්න උත්සාහ කරන්නේ තමන් හොයන වැලිව් එකට අදාළ වැලිව් එක, එහෙම නැත්නම් ආසන්න වශයෙන් ගැලපෙන එක නෙවෙයි. හරි, දැන් අපි බලමු මේක තවත් පැහැදිලි කරගන්න පොඩි උදාහරණයක්. දැන් මගේ මෙතන තියෙනවා ටේබල් දෙකක්. එකක් තියෙනවා මේ එම්ප්ලොයි මාස්ටර් කියලා, එකේ තියෙනවා එම්ප්ලොයි නම්බර්, එම්ප්ලොයි නේම්, ජොයින් ඩේට් ඇන් ජෙන්ඩර්. ඊට පස්සේ මෙතන තියෙනවා එම්ප්ලොයි නම්බර්, බේසික් සැලරි. එතකොට මේ සැලරි ඩේටා කියන ටේබල් එක. එතකොට මට දැන් මේකට ගන්න ඕනේ එම්ප්ලොයි නේම් කියන එක. මේ ගන්න ඕනේ මට මේ එම්ප්ලොයි නම්බර් එකට ගැලපෙන නම, මේ ටේබල් එකෙන් සර්ච් කරලා ඒකට අදාළව නම මෙතනින් ප්‍රින්ට් කරගන්න තමයි ඕනේ. හරි, දැන් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. දැන් ඔයාලට අදහසක් ඇති මේකේ වීලු කප් එකේ කොටස් ටික කොහොමද කියලා. අපි දැන් එකින් එක බලමු මේක කරගන්න කියලා. මම මුලින්ම ෆෝමේලක ටයිප් කරගන්න මෙතන වීලු කප් කියලා. ටැප් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන වීලු කප්. ඊට පස්සේ ලුකප් වැලිව්, ටේබල් ඇරේ, කොලම් ඉන්ඩෙක්ස්, රේන්ජ් ලුකප්. හරි, දැන් මම කියනවා මට ලුකප් කරන්න ඕනේ මෙන්න මේ එම්ප්ලොයි නම්බර් කියන වැලිව් එක. ඊට පස්සේ ඔයා දාගන්නවා කමා එක. ඊට පස්සේ ඔයාට පේනවා මෙතන දැන් ටේබල් ඇරේ කියන එක තමයි හයිලයිට්ලා තියෙන්නේ. ඉතින් ටේබල් ඇරේ කියන එක මගේ මේ එම්ප්ලොයි මාස්ටර් කියන ෂීට් එකේ තියෙන්නේ. ඉතින් මම මේ ෂීට් එක මෙහෙම ක්ලික් කරලා යනවා. කිහිල්ලා මම මේ විදිහට කොලම් A එකේ ඉඳලා D එකට වෙනකම් සිලෙක්ට් කරනවා. මම මෙහෙම සිලෙක්ට් කරන්නේ
එහෙම නැත්තම් ඔයා මේ වගුව විතරක් සිලෙක්ට් කරොත් මෙන්න මේ විදිහට ඔයා මෙතන මේ ඩොලර් සයින් එක දෙන්න ඕනේ. නැත්තම් එයා එක එක රෝ එකක් පන්න තමයි ඔයාගේ වැලියු එක සර්ච් කරන්න. ඔයාට මුළු කොලම් එකම සර්ච් වෙන්නේ නැහැ. ඊට පස්සේ එකින් එකින් එක අඩු වෙවි පල්ලෙහාට යන නිසා මම මේ විදිහට සම්පූර්ණ කොලම්ස් ටිකම සිලෙක්ට් කරගන්නවා. එතකොට A to D කියන කොලම් හතරම සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මම ආයෙත් මේ විදිහට කමා එකක් දානවා. දැන් ඔයා බලා ගන්න පුළුවන් අපි lookup value එක සඳහන් කරා table array එක දැන් දීලා තියෙන්නේ A ඉඳන් D වෙනකන් කියලා. ඊට පස්සේ ඔයා දෙන්න ඕනේ column index. හරි. දැන් අපිට ඕන කරන්න අපි උදාහරණයක් හැටියට මෙන්න මේකේ මේ කියන table එකෙන් නම නම තියෙන්නේ අපේ column index එක 1 2 3 4 කියන එකෙන් column index එක 2. එතකොට ඔයා මෙතන දෙවැනි column එක කියලා සඳහන් කරන්න ඕනේ. සඳහන් කළා ආපහු කමා එකක් මේ විදිහට දාගන්නවා. right. මෙහෙම කමා එකක් දැම්මට පස්සේ වාට් ඉතුරු වෙනවා අන්තිමටම range lookup. range lookup එකේ තියෙන වට true සහ false කියන option දෙක. ඉතින් වාට් true කියලා දුන්නොත් approximate match එක. එහෙම නැත්නම් false කියලා දුන්නොත් එහෙම exact match එක. ඉතින් අපි මේ වගේ හරියටම ගැලපෙන අගයක් ගන්න නිසා අපිට හැමතිස්සෙම මේක false කියලා තමයි දෙන්න ඕනේ. මේ විදිහට දීලා ඔයා වරහන වහගන්න. වහලා enter කරගන්න. දැන් ඔයාට පේනවා කමල් කියලා මෙතනට ඇවිල්ලා තියෙනවා. ඔයාගේ ෆෝමේල් එකත් මෙතන බලා ගන්න පුළුවන්. we look up a2. a2 කියලා කියන්නේ මේ a කියන කොලම් එකේ දෙවෙනි row එක. ඊට පස්සේ employee master කියන table array එක employee master කියන table එකේ a2d කියලා කියන්නේ මෙන්න මේ a column එකේ ඉඳලා d column එකට. එතකොට මම කොහොමද row එකක් සඳහන් කළා නෑ. එතකොට මේකේ අවසාන row එකට වෙනකම් a ඉඳන් b columns වල එයා search කරනවා. ඊට පස්සේ column index එක column index එක ඕනේ කරන්නේ මට මෙතන දැන් නම තමයි ඕනේ. නම තියෙන column එක තමයි 1 2 දෙවෙනි column එක. ඉතින් ඒ නිසා මම මෙතන column index එක විදිහට 2 දීලා තියෙනවා. ඊට පස්සේ ආට මේක 100ට 100ක් match වෙන්න ඕනද ආසන්න වශයෙන් match වෙන්න ඕනද කියලා ආන condition එකට එහෙනම් range lookup එකට ඔයා false කියලා දෙන්න පුළුවන්. right. දැන් මම මේ විදිහට මේක ඇදගෙන ගියාට පස්සේ ඔයාට පේනවා මෙතනදී අපේ lookup value එක විතරයි වෙනස් වෙන්නේ. a to d කියන එක එහෙමම තියෙනවා. column index එකක් තියෙනවා. range lookup එක false කියලා තියෙනවා. දැන් අපි කලින් සඳහන් කරපු විදිහට මේක table එකේ මේ විදිහට select කරා නම් ඔයාට වෙන වැඩේ තමයි මේක හැමතිස්සෙම මේකෙදි a1 to d12 කියලා තියෙනවා. ඊට පස්සේ a22 වෙනවා. ඊට පස්සේ a32. ඉතින් මේ දත්ත වගේ හැමතිස්සෙම එකකින් එකකින් අඩු වෙවි යනවා. ඒ නිසා තමයි මම අර columns ටික highlight කළම එක ගත්තේ. දැන් ආයෙත් බලා ගන්න පුළුවන් අපේ ෆෝමියුලා එකේ හැමතිස්සෙම a2d කියන එක තියෙනවා. ඉතින් මේකේ මේ ටේබල් එකේ කොයි විදිහට ක්‍රමිකව දත්ත තිබුණත් අක්‍රමිකව දත්ත තිබුණත් ඕනෑම තැනක තිබුණත් එයා ඒ match වෙන කොලම් එකට අදාළව එයා සඳහන් කරන කොලම් එකේ value එක මේ විදිහට ගෙනල්ලා දෙන එක තමයි කරන්නේ. ඉතින් මම හිතනවා මේක ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. මම මේ විදිහට අංක දාලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් lookup value කියලා කියන්නේ මගේ මේ පළවෙනි column එක. ඊට පස්සේ table array කියලා කියන්නේ මගේ මේ සම්පූර්ණ table එකම. ඊට පස්සේ column index කියලා කියන්නේ මේ විදිහට ඔයා column number කරාට පස්සේ 1 2 3 4 කියලා බැලුවාම ඔයාලට කීවෙනි column එකේ තියෙන එකද ඕනේ. එහෙම ඊට පස්සේ ඔයාලට දෙන්න පුළුවන් මෙතන range lookup එක ඔයාට 100ට 100ක් match වෙන value එකද එහෙම නැත්නම් ආසන්න වශයෙන් match වෙන එකද කියලා. ඉතින් අපිට මේ විදිහට ඕන නම් තව join date එක විදිහට ඕන කියලා. එහෙම වුණොත් එහෙම අපි ආය විදිහටම අපෝ මේක v lookup කියලා type කරගන්නවා. employee number එකත් එක්ක match කරගන්නවා. comma එකක් type කරනවා. ඒ දත්ත වගුවට යනවා මේ විදිහට ඕන දත්ත ටික highlight කරනවා. comma එකක් type කරනවා. මගේ අවශ්‍ය join date එක ලබා ගන්න. ඉතින් ඒක තියෙන්නේ තුන්වෙනි column එකේ. තුන්වෙනි column එක කියනවා. ඊට පස්සේ මට මේක හරියටම
ගැලපෙන අගේට අදාළව ජොයින් ඩේට් එක තමයි ඕන නිසාම ෆෝල්ස් කියන ඔප්ෂන් එක තමයි සිලෙක්ට් කරන්න. ඊට පස්සේ එන්ටර් කරන්න. ඊට පස්සේ මේක මෙහෙම ඩ්‍රැග් කරොත් එහෙම 108 තුන්වෙනි මාසේ 10 වෙනිදා 108 තුන්වෙනි මාසේ 10 වෙනිදා. ඉතින් මේ විදිහට ඔයාට මේ කියන එකට මැච් වෙන එක හරියටම සර්ච් කරලා ගන්න පුළුවන් කර තමයි මේ VLOOKUP එකෙන් කරන්නේ. ඉතින් මේකෙදිව මතක තියාගන්න ඕන දේ තමයි එයා හැමතිස්සෙම සර්ච් කරන්නේ ඔයා මේ සොයන වැලියු එක මෙන්න මේ ෆස්ට් කොලම් එකෙන් තමයි එයා සර්ච් කරන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයා සොයන වැලියු එක ඔයා බලන්න ඕනේ මේකේ ෆස්ට් කොලම් එකේ තියෙනවද කියලා. ඉතින් හැමතිස්සෙම මතක තියාගන්න ඔයා සර්ච් කරන ටේබල් එකේ පළවෙනි කොලම් එකට ඔයා මේ මෙතනින් හොයන වැලියු එක තියෙන කොලම් එක තියෙන්න ඕන. ඒක තමයි වැදගත්ම දේ. ඉතින් බැරි වෙලා හරි මේ කොලම්ස් දෙක ඉන්ටර්චේන්ජ්ලා තිබුණොත් එහෙම ආගේ නේම් කොලම් එක මුලට තිබිලා නම්බර් කොලම් එක මෙතන තිබුණොත් එහෙම ඔයා වීලු කප් එක දැම්මොත් මේක එන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේක ඔයාලා ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ගොඩක් කාර්කයල් වැඩ කරන කට්ටියට මේ වගේ තිස්සෙම දත්වාගු සංසන්දනය කරන්න එනවා. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද ඒක ලේසිම මැච් කරලා වැලියුස් ගන්න කියන එක. ඉතින් වීලු කප් එක තමයි ඒකට තියෙන හොඳම දේ. ඉතින් ගොඩක් අයට හරියටම කරගන්න බෑ වීලු කප්. හැම තිස්සෙම එක එක්කනගෙන් අහලා ඉන්නවා අහනවා වීලු කප් එකක් දාගන්න කොහොමද කියලා. ඉතින් මම හිතන මේ වීඩියෝ එක බැලුවාම ඔයාට ලේසියෙන්ම කොහොමද වීලු කප් එකක් දාගන්න කියන එක අවබෝධ වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, ඒ වගේම ආලගේ කමෙන්ට් එකක් සඳහන් කරගෙන යන්න. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා සහයෝගයක් දක්වන්න කියලා ඉල්ලනවා. එහෙමනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ලබන සතිය හමු වෙනකම් අදට ඔබෙන් සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.